කතානායක වරයට කියන්න බෑ ජනාධිපතිවරයා විසින් කල් දැම්මා මේක නීතියානුකූලද මේක නීති විරුද්ධද කියලා. ඒතර මේ අනවශ්‍ය ප්‍රකාශයක් ඔව් කළා. කරලා ඊට පස්සේ ඔව් ප්‍රකාශ කරන්න පටන් ගත්තා. මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීමක් මේකෙන් සිද්ධ වෙනවායි කියලා ඊට පස්සේ ලෝකයට ප්‍රකාශ කරන්න පටන් ගත්තා. විදේශ රටවල වෙනුවෙන් පිළිතුරු තානාපතිවරු ගෙනහැරලා ඒ අයටත් කිව්වා මේක වැරදි ක්‍රියාවක්. මේක වැරදි වෙන්නේ කොහොමද? ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්ති උල්ලංඝනය නොවෙනවනම්, ඒ වගේ මානුෂික ව්‍යවස්ථාවට පටහැනි නොවෙනවනම් මේක වැරදි වෙන්නේ කොහොමද? නමුත් ඒවා සම්පූර්ණයෙන්ම යටපත් කරලා හංගලා මොහු කිව්වා මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවක්. මේක ඉතා බරපතල ප්‍රකාශයක්. මොකද කතානායකවරයා රටේ පාර්ලිමේන්තුවේ අපක්ෂපාතව කටයුතු කරන පුද්ගලයා. ඒතර ඔහු ප්‍රකාශයක් කළාම විදේශ රටවල තානාපතිවරු හා නියෝජ්‍ය කල්පනා කරනවා මොහුගේ ප්‍රකාශය සත්‍ය ප්‍රකාශයක් නැත්නම් පදනම් සහිත ප්‍රකාශයක්. ඒ නිසා මුළු ලෝකේ පුරාම යම් යම් වැරදි මත ඇති වුණා අද අපේ රටේ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධව. සමහර අය කිව්වා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වෙනවා, ඒ වගේම ජනතාවගේ අයිතිවාසිකම් අහිමි වෙනවා, ඒක නිසා වහාම පාර්ලිමේන්තුව කැඳවන්. මෑණි උපදෙස් ජනාධිපතිතුමාට එන්න පටන් ගත්ත පිටරටවල. ඒකත් අපි පැහැදිලි කරලා දුන්න ඒ රටවල වලට ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී කටයුත්තක් නෙමෙයි මේක, සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ කාලය දික් කිරීමට ජනාධිපතිතුමාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබලා දීන අයිතිය ක්‍රියාත්මක කිරීමක් මේ කියලා. එතකොට අද දැන් තත්ත්වය මොකක්ද? මෙතුව මොකද කළේ? පාර්ලිමේන්තුව 7 දාට කැඳවන දැම්මා. 7 දාට මෙතුමට අයිතියක් නැහැ පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව කල් දැමීම වගේම පාර්ලිමේන්තුව කැඳවීමත් ජනාධිපතිතුමාට අයිති දෙයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවල්. ඒතර මෙයා 7 කැඳවන්න දානවා. එයා කිව්වා මම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කිරීම සඳහා 7 පාර්ලිමේන්තුව කැඳවටම. ඉතින් මේක හරි පුදුම කතාවක්. මොකද ඒ කතානායකතුමාට පුළුවන් කමක් නැහැ ගැසට් නිවේදනය නිකුත් කරන්න පාර්ලිමේන්තුව කැඳවන. ගැසට් නිවේදනය නිකුත් කරන්න පුළුවන් ජනාධිපතිතුමාට පමණයි.